ගරු ස්වාමීන් වහන්ස ආර්ය අෂ්ටාංගික මාර්ගයට කෙනෙක් යොමු වන්නේ කොහොමද මෙහෙමයි නෝනා බුදුරයන් වහන්සේ දේශනා කරන චතුරාර්ය සත්‍ය ධර්මයන්ට අදාළව දුක නැති කරන තෘෂ්ණාව සියුම් කරන මාර්ගය තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය ඒතකොට ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් තොර ධර්ම මාර්ගයක් මේ ලෝකේ නැහැ ධර්ම මාර්ගය තුල ගමන් කරන කෙනා ආර්ය අෂ්ටාංගික මාර්ගයට බැස ගන්න ඕනේ ඒතකොට මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට බැස ගැනීමදී නෝනා ආර්ය අෂ්ටාංගික මාර්ගයට බැස ගන්න නිවැරදි දොර මාර්ගයක් ඒ සම්මා දිට්ඨිය කියන නිවැරදි දොරටුව අපිට තෝරලා දෙන්නේ කවුද? කල්යාණ මිත්‍ර ආශ්‍රය සද්ධර්ම ශ්‍රවණය නුවණින් මෙනෙහි කිරීම. කල්යාණ මිත්‍ර ආශ්‍රය සද්ධර්ම ශ්‍රවණය නුවණින් මෙනෙහි කිරීම තුළ අපි ආර්ය අෂ්ටාංගික මාර්ගයට බැස ගන්න නිවැරදි දොරටුව හඳුනා ගන්නවා. මොකද වර්තමානයේ සමාජයේ හුඟක් දෙනෙක් නොනා මේ සම්මා දිට්ඨිය කියන නිවැරදි දොරටුවෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගයට බහින්නේ නැතුව මේ සීලයට අදාළ නැත්නම් සමාධියට අදාළ තැන් වලින් ආර්ය අෂ්ටාංගික මාර්ගයට ඇතුල් වෙලා සම්මා දිට්ඨියෙන් තොර ධර්ම මාර්ගයක් කරා යන්න හදනවා. ඒක නිරර්ථක වෑයමක්. ඒ නිසා නිරේතුරුවම ආර්ය අෂ්ටාංගික මාර්ගයට බැස ගන්න නිවැරදි දොරටුව හඳුනා ගන්න. නිවැරදි දොරටුව කියන්නේ සම්මා දිට්ඨිය. කෙනෙක්ගේ මෙතෙන්ට ආපුවාම අපි අහනවා පුතේ සම්මා දිට්ඨිය කියන්නේ මොකද්ද කියලා. එතකොට මේ මහත්තයා හුඟක් වෙලාවට කියන්නේ නෝන සම්මා දිට්ඨිය කියන්නේ යහපත් දැක්ම. නමුත් නෝන බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කොතනකවත් සම්මා දිට්ඨියට යහපත් දැක්මක් කියලා කියන්නේ නැහැ. දැන් අපි කියමු වෙන ආගම් ඉන්නවා. දැන් ක්‍රිස්තියානි ආගම තියෙනවා, මුස්ලිම් ආගම තියෙනවා, හින්දු ආගම තියෙනවා. ඒගොල්ලන්ගේ ආගම් වල ඒගොල්ලෝ සම්මා දිට්ඨිය කියලා කියන්නේ මොකද්ද? යහපත් දැක්ම. ඒක ඒ ආගම් වලට තමයි ඒක අදාළ. නමුත් බුදුරජාන් වහන්සේගේ ධර්මයේ සම්මා දිට්ඨිය කියන්නේ යහපත් දැක්ම කියන කාරණයට නෙමෙයි. බුදුරජාණන් වහන්සේගේ සම්මා දිට්ඨියට අදාළ කාරණා හතක් තියෙනවා. එක තෙරුවන් කෙරෙහි වූ ශ්‍රද්ධාව. දෙක කර්මයේ කර්මඵල විශ්වාසය. තුන මෙරිලා හේතුඵල ධර්මයන් අනුව උපතක් තියෙනවායි කියන විශ්වාසය. හතර අම්මා තාත්තාගේ ගුණයන් පිළිබඳ විශ්වාසය. පහ දන් දුන්නොත් සිල් රැක්කොත් ආනිසංස තියෙනවා කියන විශ්වාසය. හය ඕපපාතික සත්වයන් උපදිනවා කියන විශ්වාසය. හත අතීතයේ රහතන් වහන්සේලා වැඩ හිටියායි කියන විශ්වාසය. එහෙනම් නෝනා අපි සම්මා දිට්ඨියට පත් වුණා කියන්නේ මේ කාරණා හත පෙරෙහි විශ්වාසය තියෙන්න ඕනේ. දැන් සමහර පින්වතුන් එනවා ඒගොල්ලෝ ඇවිල්ලා අපිට කියනවා ස්වාමින් වහන්සේ මං දවසට පැය හතරක් භාවනා කරනවා. නමුත් දවසට පැය හතරක් භාවනා කරනවා කිව්වත් ඒ මහත්යාට කිව්වොත් ඔයා ඕපපාතික සත්වෙන් උපදිනවාද කියලා විශ්වාසෙත් කියලා එයා ඕපපාතිකව සත්වෙන් උපදිනවා කියලා එයාට විශ්වාසයක් නැහැ. මොකද එයා විද්‍යාව පැත්ත හදාරන කෙනෙක්. එයා ඕපපාතික සත්වෙන් උපදිනවා කියලා විශ්වාසයක් නැහැ. නමුත් එයා පැය හතරක් භාවනා කරනවා. සම්මා දිට්ඨිය ඇති වෙලාද? නැහැ. දැන් තව කෙනෙක් ඉන්නවා. එයා ඇවිල්ලා කියනවා ස්වාමීන් වහන්සේ මං සිල්පද පහ හොඳින් රකින්නවා. මහ පොයට සිල් ගන්නවා, භාවනා කරනවා. නමුත් එයා විද්‍යාව පැත්ත හදාරන කෙනෙක්. එයා කියන්නේ මිනිස්යා පැවතෙන්නේ වානරයාගෙන්. එහෙම නැතුව අග්ගඤ්ඤ සූත්‍රයට අදාළව බුදුරයන් වහන්සේ දේශනා කළ මිනිස්යාගේ පැවැත්මියා පිළිගන්නේ නැහැ. ඒ මාත්‍යා කියන්නේ නෑ නෑ මේ අපිව පැවතෙන්නේ වඳුරාගෙන් වානරයාගෙන්. ඒතකොට මං මේ මාත්‍යාගෙන් අහනවා මහත්යෝ බුදුරජාණන් වහන්සේ මේ සත්වයාගේ හට ගැනීම කියලා තියෙන අග්ගඤ්ඤ සූත්‍රයේ මහත්ය කියවලා නැද්ද? කියවලා තිනවා. නමුත් මං ඒක පිළිගන්නේ නැහැ. සම්මා දිට්ඨිය සකස් වෙලාද? නමුත් පැය හතරක් භාවනා කරනවා. තව කෙනෙක් ඉන්නවා. එයා කියනවා ස්වාමීන් වහන්සේ මං හොඳට සිල් රකින්නවා, මං මෙච්චර පින්කම් කරනවා. නමුත් එයාගේ අම්මා ඉන්නේ මහලු නිවාසෙක. එයා තුල සම්මා දිට්ඨිය සකස් වෙලාද? එහෙනම් නෝනා නිරේතුරුවම ධර්ම මාර්ගය තුල ගමන් ගනිද්දී මේ සම්මා දිට්ඨියට අදාළ කාරණා ටික දේව වාචිතයක් ඇදීර ජීවිතේට එකතු කරගන්න. ඒතර බලන්න මේ සම්මා දිට්ඨිය ඔබ තුල වැඩුණාට පස්සේ ඔබ තුල වැඩෙන්නේ මොකද්ද? සම්මා සංකප්ප. සම්මා සංකප්ප කියන්නේ නෝනා අවිහිංසා සංකප්ප, අව්‍යාපාද සංකප්ප, නික්කම සංකප්පය. අවිහිංසා සංකප්පය කියන්නේ නෝනා එයා කාටවත් හිංසා කරන්නේ වචනකින්වත්, ඉරියව්වකින්වත්, හැඟීමකින්වත් එයා කාටවත් හිංසාවක් කරන්නේ නැහැ. අව්‍යාපාදේ කියන්නේ එයා කාටවත් ද්වේෂ කරන්නේ, වෛර කරන්නේ, ක්‍රෝධ කරන්නේ නැහැ. නික්කම සංකප්පය කියන්නේ ලෝභ, ද්වේෂ, මෝහයන් එයා අතහරිනවා, අතහැරිලා අලෝභ, අද්වේෂ, අමෝහයන් කරා එනවා. ඔන්න ඕක තමයි සම්මා සංකප්ප. දැන් එතකොට බලන්න සම්මා සංකප්ප වැඩිනේ කුමක් නිසාද?
සම්මාදිට්ඨිය පරිපූර්ණ නිසා. එතකොට සම්මා සංකප්ප වැඩුණාට පස්සේ නෝන මොකද්ද වෙන්නේ? සම්මා වාචා, සම්මා කම්මන්තෝ, සම්මා ආජීවෝ. මේ මාර්ගාංග තුනම නෝන සීලයටයි මාර්ගාංග. එතකොට මේ කෙනෙක් මේ සීලයටයි මාර්ගාංග තුන ශක්තිමත් කරගන්නේ කුමක් නිසාද? සම්මාදිට්ඨිය සම්මා සංකප්පයන්ගේ පරිපූර්ණ භාවය නිසා. ඔබ හිතන සමාජයේ ජීවත් වෙන අය බොරු කියනවා කියලා? සමාජයේ ජීවත් වෙන අය බොරු කිව්වා කියලා නෝනා හන්දියක් හන්දියක් ගානේ ටියුෂන් පන්ති දාලා බොරු කියන්නේ එපා කිව්වත් ඒගොල්ලෝ බොරු කීම නතර කරයිද? ඇයි බොරු කියන්නේ? සම්මාදිට්ඨිය දුර්වලයි. එහෙනම් සමාජයේ බොරු කියනවා නම් බොරු කියන්න එපා කියලා වැඩක් නැහැ. සම්මාදිට්ඨියෙන් පෝෂණය කරන්න ඕනේ. ඇයි යා බොරු කියන්නේ? සම්මාදිට්ඨියට අදාළ කර්මයේ කර්මඵල විශ්වාසය යා දන්නේ නැහැ. බොරු කිව්වොත් බොරුවට අදාළව විපාකයන් වෙනවා කියලා යා දන්නේ නැහැ. සම්මාදිට්ඨියට අදාළව නැවත උපතක් තියෙනවා කියන විශ්වාසය පිළිබඳ යා ස්ථීරව නැහැ. මොකද ඒක නිසා යා බොරු කියන්නේ. එහෙනම් බලන්න සම්මාදිට්ඨිය වැඩුණ තැන සම්මා සංකප්ප වැඩෙනවා. සම්මා සංකප්ප වැඩුණ තැන සම්මා වාචා කම්මන්තෝ ආජීවෝ කියන සීලයට අදාළ අංග තුනම වැඩෙනවා. මේ සීලයට අදාළ අංග තුන වැඩුණාට පස්සේ නෝනා ඊළඟට වැඩෙන්නේ මොකද්ද? සම්මා වායාමෝ. මේක සමාධියට අයිති දෙයක්. සම්මා වායාමෝ කියන්නේ මොකද්ද? යා කරන්නා වූ කුසල් තව තව ශක්තිමත් කරනවා. නොකලා වූ කුසල්ය අලුතෙන් කරන්න පටන් ගන්නවා. කළා වූ අකුසල්ය කරන්නේ නැහැ. නොකලා වූ අකුසල්ය වලට යා කොහොමත් යන්නේ නැහැ. එතකොට බලන්න මේකට කියන්නේ මොකද? සම්මා වායාම. කෙනෙක් අකුසලයේ අකුසලයේ බව හඳුනගන්නේ නැතුව අකුසලයේ තුල ජීවත් වෙනවා නම් එයා තුල සම්මා සතිය තියෙනවද? සම්මා සතිය නැහැ. එතකොට සම්මා සතිය කියලා කියන්නේ යා අකුසලයේ අකුසලයේ බව හඳුනගන්නවා. හඳුනගෙන අකුසලයෙන් මිදෙනවා. කුසලයේ කුසලයේ බව හඳුනගන්නවා. කුසලයේ තුල ශක්තිමත් වෙනවා. එතකොට මේ සම්මා සතිය තුලින් යාට ලැබෙන්නේ මොකද්ද? සම්මා සමාධිය. සම්මා සමාධිය කියන්නේ මොකද්ද? පංච නීවරණ යටපත් වුණා වූ හිතක්, සප්ත බොජ්ජංගයන් වැඩෙන හිතක්, එයාට ධර්මයේ වැඩෙන හිතක් ලැබෙනවා. එතකොට මේ ධර්මයේ වැඩෙන සප්ත බොජ්ජංගයන් වැඩෙන හිතක්, පංච නීවරණ යටපත් වුණා වූ හිතක් එයාට ලැබුණේ කුමක් නිසාද? මේ මාර්ගාංග හතේම ඵලයේ හැටියටයි සම්මා සමාධිය. එතකොට එහෙනම් බලන්න මේක තමයි ආරෂ්ඨාංගික මාර්ගය. මේ ආරෂ්ඨාංගික මාර්ගයට කියන්නේ නෝනා ලෞකික ආරෂ්ඨාංගික මාර්ගය කියලා. මේ ආරෂ්ඨාංගික මාර්ගය තුළ ඔබ කොච්චර ගමන් කළත් ඔබට ලැබෙන්නේ මොකද්ද? සුගතියේ උපතක්. ඒ කියන්නේ දිව්‍ය මනුස්ස උපතක්. එහෙම නැතුව භව නිරෝධයට යන්නේ නැහැ. මොකද මේ ලෞකික ආරෂ්ඨාංගික මාර්ගය භවයේ සැපය ලබා දෙන දෙයක් විතරයි. දැන් ඔබ හිතන්න, දැන් සම්මා දිට්ඨිය කියන මුල් මාර්ගයේ මොකද? තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව. ඔබ තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව සකස් කරගෙන දන්පැන් පූජා කරගෙන ජීවත් වෙලා ඔබ මැරෙන වෙලාවට එක පාටම බුදුරජාණන් වහන්සේ සිහිපත් වුණොත්, එහෙම නැත්නම් බුදු ගුණයක් සිහිපත් වුණොත් ඔබට මොකද වෙන්නේ? සුගතිය ගිහිල්ලා උපදිනවා. ඒ සුගතිය නිත්‍යද අනිත්‍යද? අනිත්‍යයි. තේරෙනවද? එහෙනම් ඔබ අනිත්‍ය නම් එතන දුකක්ද සැපද තියෙන්නේ? දුකක්. ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියන්නේ නෝනා ඔබ බුදුරජාණන් වහන්සේ ධර්ම රත්නයත් සංඝ රත්නයත් අනිත්‍යයි කියලා දකිනවා. ඔබ මැරෙන වෙලාවේ එකපාරට බුදුරජාණන් වහන්සේ සිහිපත් වුණත්, ධර්මයක් සිහිපත් වුණත්, සංඝයා සිහිපත් වුණත් ඒ දේ අනිත්‍යයි කියලා දකිනවා. නැත්නම් ඒ දැක්කා වූ හිත අනිත්‍යයි කියලා දකිනවා. එතකොට තමයි නෝනා ලෝකෝත්තර අරහත්ාංගික මාර්ගේ, නිවන් මාර්ගයට අදාළ අරහත්ාංගික මාර්ගේ වැඩෙන්නේ. දැන් ඔබ හිතන්න, ඔබ කොච්චර කර්මය කර්මඵල විශ්වාසයෙන් දන් දුන්නත්, සිල් රැක්කත් ඔබට මොකද්ද ලැබෙන්නේ? සුගතියේ උපත. ඒ සුගතියේ උපත නිත්‍යද අනිත්‍යද? අනිත්‍යයි. එහෙනම් ඒ සුගතියේ උපතේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දැකලා ඒ සංස්කාරයන් කෙරෙහි කලකිරෙනකොට අන්න ලෝකෝත්තර ආරෂ්ඨාංගික මාර්ගය වැඩෙනවා. මේ ආරෂ්ඨාංගික මාර්ගය කියන්නේ මුලින්ම ගිහි පින්වතුන්ලා ලෞකික ආරෂ්ඨාංගික මාර්ගය තුල ශක්තිමත් වෙනවා. ලෞකික ආරෂ්ඨාංගික මාර්ගය තුල ශක්තිමත් වෙද්දී කුසල් පක්ෂය වැඩෙනවා. කුසල් පක්ෂය වැඩෙන නිසා සුගතියට අදාළ සංස්කාරයන් රැස් වෙනවා. මෙන්න මේ කුසල් පක්ෂයත් සුගතියට අදාළ සංස්කාරයනුත් අනිත්‍ය බව දකින්න තැනදී ආ ලෝකෝත්තර ආරෂ්ඨාංගික මාර්ගයට බහිනවා. ඒ නිසා නිරේතුරුවම ඔබ දක්ෂ වෙන්න මේ ලෞකික ආරෂ්ඨාංගික මාර්ගය තුල ගමන් කරලා කුසලයේ ශක්තිමත් කරගෙන, ඒ ශක්තිමත් වූ කුසල් ශක්තිය තුලින් විදර්ශනාමය නුවණ ඇති කරගෙන මේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දැකලා සෝවාන්, සකෘදාගාමි, අනාගාමි, අරිහත් ඵලයන්ට හේතු වෙන්නා වූ ලෝකෝත්තර ආරෂ්ඨාංගික මාර්ගය ශක්තිමත් කරගන්න.